严格打人的重要。පූජාව කටයුතු ආරම්භ කරන්න මේ සූදානම. ඉනිසා දැන් අපේ කයත් සිතත් පූජාව සඳහා සූදානම් කරගන්න බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජෝපහාර සිද්ධ කිරීම සඳහා ටිකක් නිශ්ශබ්දව ඇස් දෙක පියාගෙන සූදානමක් කරගන්න මේ කයයි හිතයි. දැන් දුර යන හිත මම මෙතන ඉඳගෙන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම මේ විනාඩි කීපය මේ පැය කිහිපය ගත කරනවා කියන අදිෂ්ඨානය හිතේ තියාගෙන ටිකක් නිෂ්කලංක වෙන්න. මේ විදිහට කියන්න. බුද්ධං බුද්ධං දේ ධම්මං 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 වන්දේ සංඝං 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 වන්දේ සංඝං සංඝං බුද්ධං ධම්මං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ. නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယං පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယං පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණ සහිත වූ පංචශීලය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. සාදු කියන්න. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, මේ වර්ෂයේ අපේ මේ කාල සීමාව ලංකාරාම විහාරස්ථානයට වගේම මුළු ලෝකෙම තියෙන තේරවාදී බුදුදහම ප්‍රචලිත කරන විහාරස්ථානවලට ස්වාමින් වහන්සේලාට විශේෂ කාලයක්. ඒක අපි හැමෝම දන්නවා. මේ තමයි ස්වාමින් වහන්සේලාත් ගිහි පින්වතුනොත් බොහෝ පින් සිද්ධ කරගන්න වස්සාන කාලය. පහුගිය ඇසළ පෝය දවසෙන් අපේ වස් පින්කම් ආරම්භ වුණා. ආරම්භ වීමත් සමගම හැම ඉරිදාම බොහොම අසිරිමත් මේ අටවිසි බුදුරජාණන් වහන්සේලාට වන්දනමාන අපි සිදු කරගෙන එනවා. ඒ වගේම අපි භාවනා වැඩසටහනක් සිද්ධ කරනවා සෙනසුරාදා. අපි මාසිකව දැන් හැම පෝයටම සිල් සමාදන් වෙනවා. ඒ වගේම අපි වගේම අපේ විහාරස්ථානෙට සම්බන්ධ වෙලා ඉන්න ඉතාලි ජාතික බෞද්ධ පින්වතුනුත් මෙහි ඇවිදිලා අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා දවසක්ම ආගමික කටයුතු වල යෙදෙනවා. විහාරස්ථානයේ මේ වර්ෂයේත් අනෙක් වර්ෂවලටත් වැඩියෙන් බොහෝම ලස්සන පින්කම් සිද්ධ වෙච්ච කාලේ. ඉතින් අදත් අපිට පේනවා මේ පින්කම ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සූදානම් කරගත්තා. අද අපේ දායක පින්වතුන් ඒ දෙපිරිසම එකතු වෙලා අපිට පේනවා මේ පින්කම් සිද්ධ කරන ආකාරය, පින්කම් වලට සම්බන්ධ වෙන ආකාරය ගත්තහම බොහොම උද්‍යෝගශීලී භාවයක් අපේ දායක පින්වතුන්ගේ හදවත් තුළ දැන් එකතු වෙලා තියෙනවා. මේ පින්කම් ආවට ගියාවට කරන ඒවා නෙමෙයි. ඒත් බොහොම කැමැත්තෙන් අපෙන් අහලා, විස්තර අහලා, ඒත් බොහොම සමගිව එකතුවෙන් පිරිසක් එකතු වෙලා බොහොම ලස්සනට පින්කම් කරනවා. ඉතින් අදත් ප්‍රධාන දායකත්වයේ ගත්ත සංජීව සේනානායක මහත්මයා ඇතුළු පිරිස, ඒ වගේම ඒ මිතුරු පිරිසක් එකතු කරගත්ත කියලා අපිට සඳහන් කළා. නම් සඳහන් කරලා තියෙනවා නිලංක ලක්මාල්, ජගත් වීරසිංහ මහත්මයා, ඒ වගේම ප්‍රයිස් පාක් මිතුරු පිරිස, ශාන්ත හීනටිගල කුමාර මහත්මයා, ඉරන්ද වීරතුංග, ලකී අනුර, රුවන් නලින්, මේ ආදී වශයෙන් ඒ තමන්ගේ හිතවත් පිරිස බොහෝ දෙනෙක් එකතු කරගත්ත අද පින්කමට. බුද්ධ ඥානං අත්ථ පටිසම් විදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම් විදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියන්තේ ඥානං බුද්ධ ඥානං
යමක මහා පාටිහාරියේ ඥානං යමක මහා පාටිහාරියේ ඥානං බුද්ධ ඥානං බුද්ධ ඥානං සබ්බඤුත ඥානං සබ්බඤුත ඥානං බුද්ධ ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං අනාවරණ බුද්ධ ඥානං බුද්ධ ඥානං ඉමේහි බුද්ධ ඥානේහි ඉමේහි බුද්ධ ඥානේහි සමන්නාගතං සමන්නාගතං සම්මා සම්බුද්ධං තං සම්මා සම්බුද්ධං තං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි සම්මා සම්බුද්ධං තං සම්මා සම්බුද්ධං තං සිරසා නමාමි සිරසා නමාමි සාදු 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 වන්දනා කරමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං හේති තබ්බෝ විඤ්ඤෝනේති සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකසාති උතුම් ජයසිරි මහ බෝසමිඳුන්ට සතර දළදා හාමුදුරන් වහන්සේලා ප්‍රධාන සියලුම ධාතු හාමුදුරන් වහන්සේලාට නමස්කාර වේවා කියලා වන්දනා කරමු යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයන්නකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේ ඒතේ මහබෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධිරාජා නමස්සුතේ වන්දාමි චේතියං සම්බං
sabbatani supatikritan sarīrika dhātu mahābodhin buddha rūpaṁ sakalaṁ sadā. අටවිසි බුදුරජාණන් වහන්සේලාට මම නමස්කාර කරමි, නමස්කාර වේවා කියලා වන්දනා කරමු. මේ විදියට කියන්න. වන්දේ තණ්හං කරං බුද්ධං, වන්දේ තණ්හං කරං බුද්ධං, වන්දේ මේධං කරං මුනිං, වන්දේ මේධං කරං සරණං කරං මුනිං වන්දේ, සරණං කරං මුනිං වන්දේ, දීපං කරං ජිනං නමේ, දීපං කරං ජිනං නමේ, වන්දේ කොණ්ඩඤ්ඤ සත්තාරං, වන්දේ කොණ්ඩඤ්ඤ සත්තාරං, වන්දේ මංගල නායකං, වන්දේ මංගල නායකං, වන්දේ සුමන සම්බුද්ධං, වන්දේ සුමන සම්බුද්ධං, වන්දේ රේවත නායකං, වන්දේ වන්දේ සෝභිත සම්බුද්ධං, වන්දේ සෝභිත සම්බුද්ධං, අනෝම දස්සින් ජිනං නමේ, අනෝම දස්සින් ජිනං නමේ, වන්දේ පදුම සම්බුද්ධං, වන්දේ පදුම සම්බුද්ධං, වන්දේ නාරද නායකං, වන්දේ නාරද නායකං, පදුමුත්තරං මුනිං වන්දේ, පදුමුත්තරං මුනිං වන්දේ, වන්දේ සුමේධ නායකං, වන්දේ සුමේධ නායකං, වන්දේ සුජාත සම්බුද්ධං, වන්දේ සුජාත සම්බුද්ධං, පියදස්සින් මුනිං නමේ, පියදස්සින් මුනිං නමේ, අත්ථදස්සින් මුනිං වන්දේ, අත්ථදස්සින් මුනිං වන්දේ, ධම්මදස්සින් ජිනං නමේ, ධම්මදස්සින් ජිනං නමේ, වන්දේ සිද්ධාර්ථ සත්තාරං, වන්දේ සිද්ධාර්ථ සත්තාරං, වන්දේ තිස්ස මහා මුනිං, වන්දේ තිස්ස මහා මුනිං, වන්දේ පුස්ස මහාවීරං, වන්දේ පුස්ස මහාවීරං, වන්දේ විපස්සිනායකං, වන්දේ විපස්සිනායකං, සිකී මහා මුනිං වන්දේ, සිකී මහා මුනිං වන්දේ, වන්දේ වෙස්ස භුනායකං, වන්දේ වෙස්ස භුනායකං, කකුසන්ධං මුනිං වන්දේ, කකුසන්ධං මුනිං වන්දේ, වන්දේ කෝනාගම නායකං, වන්දේ කෝනාගම නායකං, කස්සපං සුගතං වන්දේ, කස්සපං සුගතං වන්දේ, වන්දේ ගෝතම නායකං, වන්දේ ගෝතම නායකං, අට්ඨවීසති මේ බුද්ධා, අට්ඨවීසති මේ බුද්ධා, නිබ්බාන මතදායකා, නිබ්බාන මතදායකා, නමාමි සිරසා නිච්ඡං, නමාමි සිරසා නිච්ඡං, තේ මං රක්ඛන්තු සබ්බදා, තේ මං රක්ඛන්තු සබ්බදා, සාදු සාදු සාදු. පූජාවන් තබමු. ගණසාරප්පදිත්තේන දීපේන සමදං සිනා,
ලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුත්තේන දුබේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයං තං පූජාවාජන මුද්දමං පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං උප්පං නිලායාති යතායි ගම්මේ කායෝ තතායාති විනාස භාවන් අදිවාසේ තුනෝ බන්තේ ගිලාන පච්චයන් හිමන් අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ සම්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං සාදු 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 මාත් සමගම කියමු හැමෝම සුදු බුදු රැස්දාහරින් ලොව නාවා ආපමන බව දනිමි නිපාද අමාගුණ සයුරේ ගිලෙමි මහද සිසිල් ගඳ කිලියක් කරමි සුවඳ දුමින් මාගේ බුදු හිමි උදමි මේ මල් මෙන් සීත පිරිසිදු වේවා මේ මල් මෙන් කාය ගැන වැට ඒවා මේ මල් නිරන්තරයෙන් දෙසු දලදා සමිඳු සරණයි නුවන් සනහන කැලනි මියුගුණ සෑරදුන් සිලු පහන් කරමින් තෙබු මුනි සිරි පතුලේ සරණයි නිවන් දක්නා ජාති දක්වා අපසෙමට තුනුරුවනේ
සරණයි. උදාවු හිරු සැඟව ගොස් යලි නැගෙන විට බුදු හිමිගේ සරණයි. අපේ පවුලේ සැම දෙනාටම උතුම් උදම් රුවනේ සරණයි. නිදාගෙන යලි අවදිවන විට උතුම් මහා සංඝ රුවනේ සරණයි. සදාකාලෙන් සදාකාලෙට අප සැමට තුනුරුවනේ සරණයි. ගෙයින් පිට වී නැවත එන තුරු සැමට බුදු ගුණ පිහිට වේවා. කරන්නට යන සියලු කටයුතු හිතන අයුරින් සඵල වේවා. මෙයින් මතු කරදරද වුව දුරු අපේ දිවියට ලන් නොවේවා. බුදුන් දම් සංඝ රුවනේ බලයෙන් සදාකල් සෙත් දී රකිවා. භාවනා කරමු. ගුණ අනන්තයි බුදු ගුණ සත්‍යයි. බුදු ගුණ අනන්තයි බුදු ගුණ සත්‍යයි. අනන්ත බුදු ගුණ බලයෙන් මම සුවපත් වේවා. මගේ සිත පවින් මිදේවා. මගේ සිත කිලිටි කරනාවෝ රාගයද ද්වේෂයද මෝහයද මානයද ක්‍රෝධයද වෛරයද ඊර්ෂ්‍යාවද කුහකකමද දුරු වේවා. මම මෛත්‍රියෙන් වැඩෙත්වා කරුණාවෙන් වැඩෙත්වා මුදිතාවෙන්
වැඩෙත්වා. ශ්‍රද්ධාවෙන් වැඩෙත්වා. වීරයෙන් වැඩෙත්වා. සතියෙන් වැඩෙත්වා. සමාධියෙන් වැඩෙත්වා. ප්‍රඥාවෙන් වැඩෙත්වා. බුදු ගුණ සත්‍යයි. අනන්ත බුදු ගුණ බලයෙන් මගේ සිත සුවපත් වේවා. පවින් මිදෙත්වා. මාමෙන්ම සියලු දෙනාගේම සිත සතන් සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. සාදු සාදු සාදු. දැන් අපි සියලු දෙනාටම ආශිර්වාද කරමින් පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරනවා. සියලු දෙනාම පිරිත් අහන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච සක්ඛෝ උජෝච සුජෝච සුවචෝ චස්ස මුදු අනති මානී සන්තුස්ස කෝච සුබරෝච අපගිච්ඡෝච සල්ලෝක උද්ධි සන්තිං ද්‍රියෝච නිපකෝච අම්බගම්බෝ කුලේසු අනනුගිද්ධෝ නච කුද්ධං සමාචරේ කිංචිත් විඤ්ඤෝ පරේ උපවදේයං සොකිනෝ වාකේමිනෝන්තු සබ්බේ සත්තා භවන්තු සොකිතන්තායේකේචිපාන භූතන්ති දසාවතාවරාවා අනවසේසා දීගාවාය මහන්තාවා මජ්ජිමාරස්ස කානුකතුලාදිට්ටාවා ඒව අද්ධිට්ටාය චදුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේ සීවා සම්බේ සත්තා භවන්තු සුඛිතන්තා නපරෝ පරං නිකොබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචි ව්‍යාරෝසනා පටිඝ නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතානියං බුද්ධං ආයු ඒක පුත්ත මනුරක්කේ වංපි
සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධං අතෝ ච තිරියං ච අසංභාදං අවේරං අසපත්තං තිට්ඨං චරං නිසිංනෝ සයානෝ වායාවතස්ස විගතමිද්දෝ ඒතං සතිං අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේයකේදං නහි ජාතු ගබ්බසෙයං පුනරේදීති ඒවං මේසුතං ඒකං සමයං භගවා රාජගහේ විහරති වේලුවනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන ආයස්මා මහාකස්සපෝ පිප්පලි ගුහායං විහරති ආබාධිකෝ දුක්ඛිතෝ බාලගිලානු අත්ථකෝ භගවා සායන්න සමයං පතිසල්ලානාවොට්ඨිතෝ යේනායස්මා මහාකස්සපෝ තේනුපසංකමි උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදී නිසජ්ජකෝ භගවා ආයස්මන්තං මහාකස්සපං ඒතද හෝච කච්චිතේ කස්සප කමනියං කච්චියාපනියං කච්චි දුක්ඛා වේදනා පටික්ක මන්ති නෝ අභික්ක මන්ති පටික්ක මෝසානං පඤ්ඤායති නෝ අභික්ක මෝති බන්තේ කමනියං නයාපනියං බාල්හාමේ දුක්ඛා වේදනා අභික්ක මන්ති නෝ පටික්ක මන්ති අභික්ක මෝසානං පඤ්ඤායති නෝ පටික්ක මෝති සත්තිමේ කස්සප බොජ්ජංගා මයා සම්මදක්ඛාදා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති අතමේ සත්ත සති සම්බොජ්ජංගෝ ඛෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති විචය සම්බොජ්ජංගෝ ඛෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති විරිය සම්බොජ්ජංගෝ ඛෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පීති සම්බොජ්ජංගෝ ඛෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පස්සද්ධි සම්බොජ්ජංගෝ ඛෝ කස්සප මයා සම්මදක්ඛාතෝ
සක්කාතෝ භාවිතෝ බහුලේකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සමාධි සම්බොජ්ජංගෝ කෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති උපේක්ඛා සම්බොජ්ජංගෝ කෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති මේ කෝ කස්සප සත්බොජ්ජංගමය සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති භගව බොජ්ජංගා තග්ග සුගත බොජ්ජංගාති ඉදම වෝච භගවත් මනෝ ආයස්මා මහකස්සපු භගවතෝ වාසිතං අභිනන්දි උට්ටාහි චායස්මා මහකස්සපු තම්මාපාදා තථා පහිනෝ චායස්මතෝ කස්සපස්ස සෝආබාධෝ අහෝසීති ඊතේන සච්ච වජ්ජේන සුත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන හෝතු තේජය මංගලං ඒ දේවල් ඇහුම්කන් දීලා බොහොම හොඳින් කටයුතු. එතකොට මොකද්ද වෙන්නේ? අර හැමදේ අටෙන් හතරක් නැතුව අටටම අපි ගිසති කිව්වනේ අටලෝ දහමේ අපි කැමති හතරකට විතරයිනේ. ඒ හතර නෙමෙයි අනිත් හතරත් එකතු කරගෙන බොහොම ගෞරවයෙන් කටයුතු කරන්න තමයි හැම වෙලාවෙම ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා මම හිතන අද සංජීව මහත්මයා එක්ක අලුතෙන් ආපු අයත් කවුරු හරි ඉන්නත් පුළුවන් පන්සලට නේද? ඉස්සෙල්ලාම දවසේ ආපු අය ඉන්නත් පුළුවන් නේද? තව කඩින් කඩ ආපු අය ඉන්නත් පුළුවන්. අනිත් පිරිසත් එක්කත් එහෙමයි, අනිත් අයටත් එහෙමයි. ඉතින් මේ හැමෝට මොන හරි අත්දැකීමක් එකතු වෙන ජීවිතේ නේද? එතකොට පන්සල් ආවහම අපි ඒ අරමුණට අපි වැඩ කළා, හොඳින් බණ ඇහුවා කියලා සතුරු වෙන්න පුළුවන් නම් අන්න ඒකයි වටින්නේ. එහෙනම් දම්පින් කමක් කරත් එහෙමයි. අපි බොහෝ විට කියන දෙයක් බොහෝ පිරිසක් එකතු වෙලා සමහර විට දාන ආදී පුණ්‍ය ක්‍රියා සිද්ධ කරනකොට අපි දන්නේම නැතුව සමහර විට මේ පින්කමේ තියෙන අනුහස්, පින්කමේ තියෙන ආනිසංස අඩු කරගන්නවා. නේ, අපි ඒකයි මතක් කරන්නේ. ඉතින් බොහොම ගෞරවයෙන් විහාරස්ථානයේ විතරක් නෙමෙයි තමන්ගේ ගෙදර දොරේ වුණත් ආගමික වශයෙන් කටයුත්තක් කරනකොට තුනුරුවන්ට තියෙන ගෞරවයෙන් ඒ දේවල් කළොත් තමයි අපිට ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් අපි මේ පිරිත් දේශනාවන් කරනවා, බෝධි පූජා තියෙනවා, මේ හැම දෙයක් තුළින්ම අපි බොහොම නිවැරදිව ගෞරවයෙන් ඒ දේවල් කළාම අපට ඒකෙන් ප්‍රතිඵල ලැබෙනවා. ඒ හින්දා හැමෝම අදිෂ්ඨාන කරගන්න දවසින් දවස දිනෙන් දින දහම පුළුවන් දේවල් පාඩම් කරගන්නත් පුළුවන්. එතකොට අපිට යම් බඳු ගැටලුවක් ඇති වුණාම මතක් වෙනවා ඒක. අපේ යාළුවෙකුට කාට හරි ගැටලුවක් ඇති වුණාම ඒක මතක් වෙනවා. බුදුහාමුදුරන්ගේ කාලෙත් මෙහෙම දෙයක් වුණා. ඒ හින්දා ඔබ ඉවසීමෙන් ඉන්න. ඔබේ අම්මා තාත්තා සමහර විට හදිසියෙ ලෙඩ වෙනවා. කෙනෙකුට කනගාටුවක් ඇති වෙන ඔන්න අපි ඒක තෝරලා බේරලා දෙනවා. යාළුවෙක් සමහර විට යාළුවෙකුට මොනවා හරි ලොකු කරදරයක් කරනවා. ඔන්න අපි තීරුම් කරලා දෙනවා. මොනවා හරි සමාජයට අපි ගෙදර දොරේ මොනවා හරි මුදල් සම්බන්ධව හරි මොනවා හරි ගැටලුවක් එකපාරට මතුවෙනවා. ඔන්න අපි තීරුම් කරලා දෙනවා. රැකියාවේ යම් අර්බුදයක් එනවා. ඔන්න අපි තීරුම් කරලා දෙනවා. මෙන්න මේකයි අපේ සුහදත්වයේ කියලා කියන්නේ. ඒක බොහොම ගෞරවයෙන් කරනකොට ඒකේ සමාජයට කොයි කාටත් යහපතක් සිද්ධ වෙනවා. ඒ අරමුණින්, ඒ අදහසින් අපි හැම වෙලාවෙම කටයුතු කරන්න ඕනේ. ඒ හින්දා දහම කියන එක පරියාය දේශනාවක්. අපිට අවශ්‍ය විදියට, අවශ්‍ය ආකාරයට අපිට ඒක අපේ හොඳ යහපත් පැත්තට අපට යොමු කරගන්න පුළුවන්.
එහෙම නැත්නම් මේක මෙච්චරයි කියලා තියෙන්නේ අර හාමුදුරුවෝ මෙහෙම දෙයක් වූ ඒක වැරදි කියලා ගැටුම් ඇති කර ගැනීම නෙමේ වැදගත් වෙන්නේ මොකද්ද? ඒ සම්බන්ධව බොහෝම සානුකම්පිතව ඉවසීමෙන් කල්පනා කරලා සාකච්ඡා කරලා වැඩිදුර හදාරලා අපිට ඕන දෙයක් කියන්න පුළුවන් මේක වැරදි කියලා. ඒක හරි පහසුයි. නමුත් ඒක නිසියාකාරව කියන්නට ඕනනේ. එහෙනම් ඒ විදිහට ධර්මය හදාරන්න හැමෝම උත්සාහ කරන්න. අපි අපේ හාඳුරු අද පහ සමුද්‍රයේ පිළිබඳ සමුද්ද සූත්‍රයේ පිළිබඳව දේශනා කළා. එතකොට අපි කාල වේලාවත් එක්ක බොහොම කෙටියෙන් සමහරට කියන්නේ. ඒත් මෙතන ඉන්න අයට තේරෙන්නේ සමහරට එක එක විදිහට. නේ? ඒ කියන්නේ ස්වභාවය පොඩි අයට නොතේරෙන්න පුළුවන්, වැඩි හිටියත් එක එක විදිහට තේරෙන්න පුළුවන්. එතකොට මොකද්ද අපි කරන්න ඕන? ඒක ගිහිල්ලා හදාරනවා, අධ්‍යයනය කරනවා. ඔන්න එතකොට ඕන අපිට දරුවන්ටත් ඕක කියලා දෙන්න පුළුවන්. ස්වාමි පුරුෂයාට ස්වාමි දියණියට කියලා දෙන්න පුළුවන්. මේ විදිහට ඔන්න අපි එකෙන් දෙයක් ඉගෙන ගන්න එහෙම. ඒ විදිහට කොයි කවුරුත් කටයුතු කරන්නට ඕන. ඒඳ වැඩි වැඩියෙන් දේශනාවන් සිද්ධ කරන්නේ නැහැ. එනිසා ඒ හැමෝටම ආශිර්වාද කරමින් තමයි එතුමාද මේ පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඒ හැමෝටම ආශිර්වාද කරන්න ඔබ සියලුම දෙනාට. ආච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. නමින් මිය පරලෝකයේ සියලුම ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා කියලා ඒ අදහසින් සිහිපත් කරගෙන පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතී සුඛිතා වන්තු ඥාතයෝ. කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ බන්ති බූරි පඤ්ඤ තථා. කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ ධම්ම සංදිට්ඨික. කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ සංඝ සුපටි අනුත්තර. අදත් අපි තාව වටින ආශිර්වාදාත්මක අටවිසි සම්බුද්ධ පූජාවේ කටයුතු මේ වෙලාවේ අවසන් වුණා. ලංකාරාම විහාරස්ථානයේ අපි මේ වස්සාන කාලේ මේ වගේ පින්කම් කරනවා වගේම විහාරස්ථානයේ අපි විශේෂ අසිරිමත් පින්කම් සංවිධානය කරනවා. අපි පසුගිය වර්ෂයේ සංවිධානය කළා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ඥාන 10ක් දස බල ඥාන වලට පූජෝපහාර සිද්ධ කරලා අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සමහර යක්ෂයෝ ප්‍රේතයෝ කුම්බාණ්ඩෝ ඉන්නවා බුදුහාමුදුරුවෝ සරණ ගිය අයත් ඉන්නවා බුදුහාමුදුරන්ට අකමැති අයත් ඉන්නවා. ඒ නිසා ඒ පිළිබඳව සඳහන් වෙන ආටානාටිය සූත්‍ර දේශනාව අපි පසුගිය වර්ෂයේ මේ එළිය ලස්සන විචිත්‍රවත් පුෂ්ප මණ්ඩපයක් ඡත්‍ර මණ්ඩපයක් ඉදි කරලා ලස්සන ආශිර්වාද පින්කමක් සිද්ධ කළා. බොහෝ දෙනෙක් අදටත් මේ පිළිබඳව බොහොම ප්‍රසාදයෙන් කතා කරනවා. ඉතින් මේ ගත වෙන වස්සාන කාලෙත් අපි සූදානම් වෙන්නේ ඒ ආශිර්වාද පින්කම නැවත කරන්න. හැබැයි අපි මේ වර්ෂයේදී අපි සිදු කරන පින්කමේ විශේෂත්වයක් වෙනසක් සිද්ධ කරනවා. අපි මෙවර පූජෝපහාරයට ලක් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පාරමිතා 10. බුදුරජාණන් වහන්සේ මේ උතුම් බුදු පදවිය ලබන වෙලාවේ උන්වහන්සේට කිසි කෙනෙක් හිටියේ නැහැ ළඟ. ඒ වෙලාවේ වසවර්ති මාරය ඇවිල්ලා කවුද සාක්ෂිකාරය කියලා අහුවාම උන්වහන්සේ බැලුවා මට මේ කුඩේ ඉහළක එක්කෙනත් නැහැ, මට හක්කෙටි පිඹුරු එක්කෙනත් නැහැ, මගෙත් එක්ක ආපු මේ දෙවිවරු කිසි කෙනෙක් නැහැ, ඔක්කොම පැනලා දිරුවා. දැන් මට කවුද ඉන්නේ කියලා කල්පනා කරාම මතක් වුණේ එකම එක දෙයයි,
මම මේ බුදු බව පිණිස මේ සංසාරේ සාරා සංකේ කල්පලක්ෂයක් පුරාවටම පාරමිතා පුරුපු බව සත්‍යයි කියලා. මේ දාන පාරමී, සීල පාරමී ආදී වශයෙන් මේ පාරමිතා බලය සත්‍යයි. ඒක ඉතින් මට සාක්ෂිකාරයක් නෑ. මේ මහ පොළොව සාක්ෂි කියලා මහ පොළොව පැත්තට අදදික් කරලා එදා උන්වහන්සේ සත්‍ය ක්‍රියාවක් කළා. ඒ වෙලාවේ මේ මහ පොළොව දෙදුරුම් කෑවා කියලා සඳහන් වෙනවා. අර මාය ඔක්කොම හිස්ලූලු අත පැනදිව්වා කියලා. අපි දැන් සූදානම් වෙනවා මේ ලබන 21 වෙනිදාට ඒ මේ මාර පරාජය සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේ අප්‍රමාණේ සංසාරේ පුරාවටම තම ජීවිත පරිත්‍යාගයෙන් පුරපු පාරමිතා බලය සිහිපත් කරා. පින්වතුනි අපිට මේක ජීවිතේ ලැබෙන අසිරිමත් අවස්ථාවක්, විශේෂ අවස්ථාවක්. අපිත් මේ පුරාගෙන යන අපාරමිතා අපිට නිවන් පිණිස. අපි මේ කරන හැම එකක්ම නිවනට හේතු වෙන දේවල්. අපි කටින් කියනවා, අපි හිතින් ප්‍රාර්ථනා කරනවා, අපි ක්‍රියාකාරකම් කරනවා, මේ ඔක්කොම නිවනට. ඒ නිසා අපි අද ඔන්න මේ පාරමිතාවක්, සත්‍යක්‍රියාවක් සූදානම් කරනවා 21 වෙනිදාට. මම හිතන්නේ මේ හැමෝටම පුළුවන් එදාට සම්බන්ධ වෙන්න. අපි අවස්ථාව උදා කරලා දෙනවා හැමෝටම ඒ පින්කමට සම්බන්ධ වෙන්න. අපිට මුලින් අපිට පුළුවන් ඒව ලස්සනට සංවිධානය කරගන්න අපිට එහි දායකත්වයන් මුලින් සඳහන් කරොතින්. ඒ නිසා අපේ ප්‍රධාන සංවිධායක අපේ ප්‍රේමලාල් මහත්මයා ඉන්නවා. එතුමාට ඔබේ නම් සඳහන් කරලා දුන්නොත් අපිට පුළුවනි ඔබට මල් ගේන්න අවස්ථාව උදා කරලා දෙන්න, ගිලන්පස ගේන්න අවස්ථාව උදා කරලා දෙන්න. ඉවැඩ ලස්සනට අපිට බෙදාගෙන කරන්න පුළුවන්. ඒ නිසා මේ අසිරිමත් පින්කම 21 වෙනි සෙනසුරාදා සවස් කාලේ පවත්වනවා. අපි ඒ වගේම එදාට එදා ඒ මහා මාර පරාජය සිද්ධ කරලා උන්වහන්සේ මේ බුදු බව ලබා ගත්තට පස්සේ අදත් ඉන්නවා දෙවි දේවතාවුන් වහන්සේලා උන්වහන්සේගේ බුද්ධ වචනය අහපු ඒ සියලු දෙවියන්ට ආරාධනා කරලා දෙවියෝ බොහෝම ප්‍රසාදයටපත් වෙන දෙවියන්ගේ නම් ගොත් සඳහන් වෙන මහා සමය සූත්‍රය සජ්ජහායනා කරනවා. අපි ආරාධනා කරලා තිනවා අපේ අවට ඉන්න විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා කීප නමකට. ඒ නිසා මේ අසිරිමත් පිරිත් දේශනාව, ඒ වගේම මේ මහා පින්කමට කොටස්කාරයෙක් වෙන හැටියට මතක් කරනවා. මේ පින්කම කරන්නේ අර ගීතවල සඳහන් වෙන විදිහට මේ පාරමිතා පුරන්න එහෙම බලාපොරොත්තුවකින් නෙමෙයි. මේ පාරමිතාව අපි සිද්ධ කරන්නේ නිවන් පිණිසමයි. ඒ නිසා හැමෝම බලාපොරොත්තුව තියාගන්න එක. මේක නිරෝගී සම්පන්නිය සැලසෙන දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරන පින්කමකුත් වෙනවා. අපි දායක සභාවත් එක්ක අපි සාකච්ඡා කළා මෙවර. අපි කරන මේ අසිරිමත් පින්කම් අපි වගේම මේ ඉතාලි ජාතිකයන්ටත් දැක බලා ගන්න අවස්ථාව උදා කරලා දෙන්න ඕනි කියලා. ඒ නිසා අපි මෙවර අපි ආරාධනා කරනවා, අපි ආරාධනා පත්‍රයක් නිකුත් කරනවා ලබන ඉරිදා වෙනකොට. අපි ඔබට ආරාධනා කරනවා ඔබ ඔබ වැඩ කරන ඔබ සම්බන්ධ ධර්මයට කැමති සමහර මෙහි ඇවිල්ලා පිරිත් නෝල් ඉල්ලන් යනවා. ඔය ඉන්න ඇත්තන්ට එන්න කියන්නේ එදාට. ඒ ඇවිදilla සමහර වෙලාවට ප්‍රධාන තනතුරු දය අරණ අය වෙන්න පුළුවන්, වැඩිහිටි අය වෙන්න පුළුවන්, සමහර ඔය ඇත්තන්ගේ සම්බන්ධකම් තියෙන්න පුළුවන් ප්‍රධාන ස්ථානවල නිලධාරීන්ට, ඒ වගේම ඔබේ පාසලේ ඔබේ දරුවා ඉගෙන ගන්න ගුරුතුමිය ඇයව සම්බන්ධ කරවන්න විදුහල්පතිතුමා. අපි අවස්ථාව උදා කරලා දෙනවා ඒ අයට පහනක් දැල්වලා මේ පින්කම් වලට සම්බන්ධ වෙන. ඉතින් අපි මේ වෙලාවේ එකක් සිහිපත් කරනවා. ඔබටත් හොඳ අවස්ථාවක් වේවි. ඔබේ ඉතාලි ජාතිකින්වත් අපේ බුදුදහම පිළිබඳව අපි මෙන්න මේ විදිහේ ශ්‍රී ලාංකික පිරිසක්, මේ ලංකාරාම විහාරස්ථානයේ මේ විදිහේ වැඩ කරන පිරිසක්, අපි පන්සල් එන්නේ අපි මෙන්න මේ වගේ වැඩක් කරන්න කියලා බය නැතුව ඔබේ ඉතාලි ජාතිකීන්ටත් ප්‍රකාශ කරන්න. ඒ නිසා මේ අවස්ථාව උදා කරන්න අපි මෙවර සූදානම් වෙනවා. ඉතින් මේ සියලු බලාපොරොත්තු මැද්දේ අපි පින්කම් කටයුතු හොඳින් සංවිධානය කරගෙන යනවා. ආරාධනා කරනවා සම්බන්ධ වෙන්න මේකෙන් පස්සේ පැමිණෙන්න ඇවිදින්න අපිට ඒ සඳහා විදායකත්වයන් ප්‍රකාශ කරන්න. ලබන ඉරිදා ලංකාරාම දහම් පාසල ආරම්භ වෙනවා. අපේ සූදානමක් තියෙනවා මෙවර විශේෂ වෙනසක් කරන්න දහම් පාසලේ අධ්‍යාපන කටයුතු. ඉතින් මේ අධ්‍යාපන කටයුතු වෙනසත් සමගම දරුවන්ට විශේෂ අධ්‍යාපන රටාවක්, ඒ වගේම අනෙකුත් සංස්කෘතික දේවල්, අපේ සාරධර්ම, ඒ හැම එකක්ම නිරූපණය වෙන විදිහට ඉදිරිපත් වෙන ආකාරයට දහම් පාසලත් සකසනවා. ඉතින් අපි මේ වෙලාවේ එකක් සිහිපත් කරමින්
ඉන් අනතුරුව මේ පින්කමෙන් පස්සේ 29 වෙනිදා මේ මාසේ අපි සිල් සමාදන් වෙන්න සූදානම් වෙනවා. මේ අද ඔබාවා වගේම ආරාධනා කරනවා 29 වෙනිදාටත් ඇවිදilla සිල් සමාදන් වෙන්න. මම හිතන්නේ ඉදිරි පින්කම් කටයුතු අපි ඉස්සරහට මතක් කරනවා. වස් අවසාන පින්කමක් දැන් ළඟ ළඟ මේනවා. ඔක්තෝබර් මාසේ 26 වස් අවසාන පෙරහැර, වස්ත්‍ර පූජා පෙරහැර, සම්බුද්ධ පූජා පෙරහැර, 27 වෙනිදා සීල භාවනා වැඩසටහන සහ වස්ත්‍රයේ සංගසතු කිරීමේ මහා පින්කම සිද්ධ වෙනවා. ඉතින් ඔබට සම්බන්ධ වෙන්න බොහෝ පින්කම් තියෙනවා. සිහිපත් කරමින් අපේ අම්මාට තාත්තව සිහිපත් කරලා පින් දෙන්නයි මේ සූදානම්. ඇඟේ තිබුණු ලේ කිරි කර මාහට පෙවූ අම්මා අගේ ඇතිව නලව නලව මාදැඩි කළ අම්මා ගඟේ වතුර සේම කඳුළු වැකිරෙවු මගේ අම්මා සගේ කායේන වාචා චින්තේන පමාදේන මයාගතං අච්ච අංකමමේ බන්තේ බූරි පඤ්ඤ තථා කායේන වාචා චින්තේන පමාදේන මයාගතං අච්ච අංකමමේ ධම්ම සංදිට්ඨික කායේන වාචා චින්තේන පමාදේන මයාගතං අච්ච අංකමමේ සංඝ සුපටි අනුත්තර. අපේ අම්මාට තාත්තව සිහිපත් කරලා පින් දෙන්නයි මේ සූදානම්. ඇඟේ තිබුණු ලේ කිරි කර මාහට පෙවූ අම්මා අගේ ඇතිව නලව නලව මාදැඩි කළ අම්මා ගඟේ වතුර සේම කඳුළු වැකිරෙවු මගේ අම්මා සගේ සැපත ලැබනි
කිමිනාතේ සමිජ්ජතු බොහෝ දිනක් අදටත් මේ පිළිබඳව බොහොම ප්‍රසාදයෙන් කතා කරා. ඉතින් මේ ගත වෙන වස්සාන කාලෙත් අපි සූදානම් වෙන්නේ ඒ ආශිර්වාද පින්කම නැවත කරන්න. හැබැයි අපි මේ වර්ෂයේදී අපි සිදු කරන පින්කමේ විශේෂත්වයක් වෙනසක් සිද්ධ කරනවා. අපි මෙවර පූජෝපහාරයට ලක් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පාරමිතා 10. බුදුරජාණන් වහන්සේ මේ උතුම් බුදු පදවිය ලබන වෙලාවේ උන්වහන්සේට කිසි කෙනෙක් හිටියේ නැහැ ළඟ. ඒ වෙලාවේ වසවර්ති මාරය ඇවිල්ලා කවුද සාක්ෂිකාරය කියලා අහුවාම උන්වහන්සේ බැලුවා මට මේ කුඩේ ඉහළපු එක්කෙනත් නැහැ, මට හක්කෙටි පිඹුළු එක්කෙනත් නැහැ, මගෙත් එක්ක ආපු මේ දෙවිවරු කිසි කෙනෙක් නැහැ, ඔක්කොම පැනලා දිරුවා. දැන් මට කවුද ඉන්නේ කියලා කල්පනා කරාම මතක් වුණේ එකම එක දෙයයි, මම මේ බුදු බව පිණිස මේ සංසාරේ සාරාංශකේ කල්පලක්ෂයක් පුරාවටම පාරමිතා පුරපු බව සත්‍යයි කියලා. මේ දාන පාරමී, සීල පාරමී ආදී වශයෙන් මේ පාරමිතා බලයේ සත්‍යයි. ඒක ඉතින් මට සාක්ෂිකාරයක් නෑ. මේ මහ පොළොව සාක්ෂී කියලා මහ පොළොව පැත්තට අත දික් කරලා එදා උන්වහන්සේ සත්‍ය ක්‍රියාවක් කළා. ඒ වෙලාවේ මේ මහ පොළොව දෙදුරුම් කෑවා කියලා සඳහන් වෙනවා. අර මාරය ඔක්කොම හිස් ලූලු අත පැන දිව්වා කියලා. අපි දැන් සූදානම් වෙනවා මේ ලබන 21 වෙනිදාට මේ මාර පරාජය සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේ අප්‍රමාණේ සංසාරේ පුරාවටම තම ජීවිත පරිත්‍යාගයෙන් පුරපු පාරමිතා බලය සිහිපත් කරා. පින්වතුනි අපිට මේක ජීවිතේ ලැබෙන අසිරිමත් අවස්ථාවක්, විශේෂ අවස්ථාවක්. අපිත් මේ පුරාගෙන යන අපාරමිතා අපිට නිවන් පිණිස. අපි මේ කරන හැම එකක්ම නිවනට හේතු වෙන දේවල්. අපි කටින් කියනවා, අපි හිතින් ප්‍රාර්ථනා කරනවා, අපි ක්‍රියාකාරකම් කරනවා, මේ ඔක්කොම නිවනට. ඒ නිසා අපි අද ඔන්න මේ පාරමිතාවක්, සත්‍යක්‍රියාවක් සූදානම් කරනවා 21 වෙනිදාට. මම හිතන්නේ මේ හැමෝටම පුළුවන් එදාට සම්බන්ධ වෙන්න. අපි අවස්ථාව උදා කරලා දෙනවා හැමෝටම ඒ පින්කමට සම්බන්ධ වෙන්න. අපිට මුලින් අපිට පුළුවන් ඒව ලස්සන සංවිධානය කරගන්න අපිට එහි දායකත්වයන් මුලින් සඳහන් කරමුතින්. ඒ නිසා අපේ ප්‍රධාන සංවිධායක අපේ ප්‍රේමලාල් මහත්මයා ඉන්නවා. එතුමාට ඔබේ නම් සඳහන් කරලා දුන්නොත් අපිට පුළුවනි ඔබට මල් ගේන අවස්ථාව උදා කරලා දෙන්න, ගිලන්පස ගේන අවස්ථාව උදා කරලා දෙන්න. ඒවැඩ ලස්සනට අපිට බෙදාගෙන කරන්න පුළුවන්. ඒ නිසා මේ අසිරිමත් පින්කම 21 වෙනි සෙනසුරාදා සවස් කාලේ පවත්වනවා. අපි ඒ වගේම එදාට එදා ඒ මහා මාර පරාජය සිද්ධ කරලා උන්වහන්සේ මේ බුදු බව ලබා ගත්තට පස්සේ අදත් තින්ව දෙවි දේවතාවුන් වහන්සේලා උන්වහන්සේගේ බුද්ධ වචනය අහපු ඒ සියලු දෙවියන්ට ආරාධනා කරලා දෙවියෝ බොහෝම ප්‍රසාදයටපත් වෙන දෙවියන්ගේ නම් ගොත් සඳහන් වෙන මහා සමය සූත්‍රය සජ්ජහායනා කරනවා. අපි ආරාධනා කරලා තිනවා අපේ අවට ඉන්න විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා කීප නමකට. ඒ නිසා මේ අසිරිමත් පිරිත් දේශනාව, ඒ වගේම මේ මහා පින්කමට කොටස්කාරයෙක් වෙන හැටියට මතක් කරනවා. මේ පින්කම කරන්නේ අර ගීතවල සඳහන් වෙන විදිහට මේ පාරමිතා පුරන්න එහෙම බලාපොරොත්තුවකින් නෙමෙයි. මේ පාරමිතාව අපි සිද්ධ කරන්නේ නිවන් පිණිසමයි. ඒ නිසා හැමෝම බලාපොරොත්තුව තියාගන්න එක මේක නිරෝගී සම්පන්නිය සැලසෙන දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරන පින්කමකුත් වෙනවා. අපි දායක සභාවත් එක්ක අපි සාකච්ඡා කළා මෙවර. අපි කරන මේ අසිරිමත් පින්කම් අපි වගේම මේ ඉතාලි ජාතිකයන්ටත් දැක බලා ගන්න අවස්ථාව උදා කරලා දෙන්න ඕනි කියලා. ඒ නිසා අපි මෙවර අපි ආරාධනා කරනවා, අපි ආරාධනා පත්‍රයක් නිකුත් කරනවා ලබන ඉරිදා වෙනකොට. අපි ඔබට ආරාධනා කරනවා ඔබ වැඩ කරන ඔබ සම්බන්ධ ධර්මයට කැමති සමහරු මෙහි ඇවිල්ලා පිරිත් නූල් ඉල්ලන් යනවා. ඔය ඉන්න ඇත්තන්ට එන්න කියන්නේ එදාට. ඒ ඇවිදින්න සමහර වෙලාවට ප්‍රධාන තනතුරු දය අරණ අය වෙන්න පුළුවන්, වැඩිහිටි අය වෙන්න පුළුවන්, සමහර වෙලාවටන්ගේ සම්බන්ධකම් තියෙන්න පුළුවන් ප්‍රධාන ස්ථානවල නිලධාරීන්ට, ඒ වගේම ඔබේ පාසලේ ඔබේ දරුවා ඉගෙන ගන්න ගුරුතුමිය,
ඇයව සම්බන්ධ කරවන්න විදුහල්පතිතුමා අපි අවස්ථාව උදා කරලා දෙනවා ඒ අයට පහනක් දැල්වලා මේ පින්කම් වලට සම්බන්ධ වෙන්න. ඉතින් අපි මේ වෙලාවේ එකක් සිහිපත් කරනවා ඔබටත් හොඳ අවස්ථාවක් වේවි. ඔබේ ඉතාලි ජාතිකින්වත් අපේ බුදුදහම පිළිබඳව අපි මෙන්න මේ විදිහේ ශ්‍රී ලාංකික පිරිසක්, මේ ලංකාරාම විහාරස්ථානයේ මේ විදිහේ වැඩ කරන පිරිසක්, අපි පන්සල් එන්නේ අපි මෙන්න මේ වගේ වැඩක් කරන්න කියලා බය නැතුව ඔබේ ඉතාලි ජාතිකීන්ටත් ප්‍රකාශ කරන්න. ඒ නිසා මේ අවස්ථාව උදා කරන්න අපි මෙවර සූදානම් වෙනවා. ඉතින් මේ සියලු බලාපොරොත්තු මැද්දේ අපි පින්කම් කටයුතු හොඳින් සංවිධානය කරගෙන යනවා. ආරාධනා කරනවා සම්බන්ධ වෙන්න මේකෙන් පස්සේ පැමිණෙන්න ඇවිදින්න අපිට ඒ සඳහා උපදායකත්වයන් ප්‍රකාශ කරන්න. ලබන ඉරිදා ලංකාරාම දහම් පාසල ආරම්භ වෙනවා. අපේ සූදානමක් තියෙනවා මෙවර විශේෂ වෙනසක් කරන්න දහම් පාසලේ අධ්‍යාපන කටයුතු. ඉතින් මේ අධ්‍යාපන කටයුතු වෙනසත් සමගම දරුවන්ට විශේෂ අධ්‍යාපන රටාවක්, ඒ වගේම අනිකුත් සංස්කෘතික දේවල්, අපේ සාරධර්ම, ඒ හැම එකක්ම නිරූපණය වෙන විදිහට ඉදිරිපත් වෙන ආකාරයට දහම් පාසලක් සකසනවා. ඉතින් අපි මේ වෙලාවේ එකක් සිහිපත් කරමින් ඉන් අනතුරුව මේ පින්කමෙන් පස්සේ 29 වෙනිදා මේ මාසේ අපි සිල් සමාදන් වෙන්න සූදානම් වෙනවා. මේ අද ඔබවා වගේම ආරාධනා කරනවා 29 වෙනිදාටත් ඇවිල්ලා සිල් සමාදන් වෙන්න. මම හිතන්නේ ඉදිරි පින්කම් කටයුතු අපි ඉස්සරහට මතක් කරනවා. වස් අවසාන පින්කමක් දැන් ළඟ ළඟ මේනවා. ඔක්තෝබර් මාසේ 26 වස් අවසාන පෙරහැර, වස්ත්‍ර පූජා පෙරහැර, සම්බුද්ධ පූජා පෙරහැර, 27 වෙනිදා සීල භාවනා වැඩසටහන සහ වස්ත්‍රයේ සංගසතු කිරීමේ මහා පින්කම සිද්ධ වෙනවා. ඉතින් ඔබට සම්බන්ධ වෙන්න බොහෝ පින්කම් තියෙනවා. සිහිපත් කරමින් අපේ අම්මාට තාත්තව සිහිපත් කරලා පින් දෙන්නයි මේ සූදානම්. ඇඟේ තිබුණු ලේ කිරි කර මාට පෙවු අම්මා, අගේ ඇතිව නලව නලව මාදැඩි කළ අම්මා, ගඟේ වතුර සේම කඳුළු වැකිරෙවු මගේ අම්මා, සගේ සැපත ලැබීමට යනවා මගේ අම්මා, ඇහැට නියම සැප නොලැබුණේ මම ඉන්දනේ පියේ, කයට නියම සැප සමිජ්ජතු සීලවන්.
අපේ අම්මාට තාත්තව සිහිපත් කරලා පින් දෙන්නයි මේ සූදානම. ඇඟේ තිබුණු ලේ කිරි කර මාට පෙවූ අම්මා අගේ ඇතිව නලව නලව මාදැඩි කළ අම්මා ගඟේ වතුර සේම කඳුළු වැකිරෙවු මගේ අම්මා සගේ සැපත ලැබනිවට යනවා මගේ අම්මා ඇහැට නියම සැප නොලැබුණේ මම ඉන්දනේ පියේ කයට නියම සැප දායකත්වයේ ගත්ත පින්වතුන් සංග්‍රහයක් සූදානම් කරලා තියෙනවා. එයත් ආරාධනා කරනවා සංග්‍රහය පුත්‍රීදල යන්න.